විශ්ව විශේෂ ආසියානු කුසලානය සත්කාරත්ව මෙහෙවර හිමි කරගත්තේ පාකිස්තානය. ඉතින් පාකිස්තානය සහ ඉන්දියාව අතර මතභේදාත්මක හේතුවක් නිසා තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතු වුණා. ඉතින් මේ ගැටලු දැන් නිරාකරණය වෙමින් පවතින බවට තමයි දැනට වාර්තා වන්නේ. විශ්ව විශේෂ ආසියානු කුසලානය ආරම්භ වෙනවා සෙප්තැම්බර් 2 සිට සෙප්තැම්බර් 17 දින දක්වා. ඉතින් මේ වන විට ආසියානු සූරතාවේ දිනාගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඉතින් මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ සත්කාරත්ව යටතේ පැවැත්වෙනවා. ඉතින් මෙම සත්කාරත්ව යටතේ පැවැත්වෙන ආසියානු කුසලානය තරඟ හතරක් පමණ තමයි පාකිස්තානයේදී පැවැත්වෙන්නේ. පළමු තරඟයේ පාකිස්තානයේ හා නේපාලයත්, ඒ වගේම දෙවන තරඟයේ අෆ්ගනිස්තානයේ සහ ශ්‍රී ලංකාවත්, ඒ වගේම තුන්වන තරඟයේ බංග්ලාදේශය සහ අෆ්ගනිස්තානයත්, ඒ වගේම හතරවන තරඟයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශයත් අතර පැවැත්වෙනවා පාකිස්තානයේදී. ඉන් අනතුරුව තරඟ නමයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වෙන්නේ. ඉතින් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට මේ සතුටුදායක පුවතක් වෙනවා. ඉතින් මේ අතරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි තීරණයක් අරන් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විදෙස් ලීග් දෙකකට විතරයි සහභාගී වීමට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් තවත් හොඳ ආරංචියක් ඔයාලට අහන්න ලැබෙනවා. හිටපු ඉන්දියස් සුපිරිපිතිකර සුරේෂ් රයිනා ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ලියාපදිංචි වී තිබෙනවා. සුරේෂ් රයිනා මීට පෙර IPL තරගාවලියේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම තමයි නියෝජනය කළේ.